ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඉතින් අදත් මේවා එකතුලා ඉන්නේ SL Master Official YouTube channel එකත් එක්ක ඉතින් ගොඩක් කට්ටිය මට මැසේජ් එවලා තිබ්බා එයාලගේ Free Fire account එක වෙන කෙනෙක් මේ වෙද්දී හැක් කළා ඒ වගේම තව සමහර අය මට මැසේජ් එවලා තිබ්බා එයාලගේ Facebook account එක මේ වෙද්දී වෙන කෙනෙක් හැක් කළා තියෙනවා ඉතින් මේ හැක් කරපු account එක එයාලට ආපහු ගන්න කොහොමද කියලා අහලා තිබ්බා ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ කොහොමද මේ හැක් කරපු Facebook account එකක් password, phone number, Gmail මේ ඔක්කොම යා වෙනස් කරලා තිබ්බත් අපි කොහොමද ආපහු ලබා ගන්න කියලා ඔයත් එක්ක වීඩියෝ සහිතව කතා කරන්නයි. ඉතින් ඒ වගේම ඔයාට වීඩියෝකට යන්න කලින් ඔයා තවමත් අපිව subscribe කරලා නැත්නම් ඔයාට පුළුවන් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක touch කරන්න. ඒ වගේම ඊට ඉස්සරහින් තියෙන bell icon එක touch කරලා notification all දාගත්තොත් විතරයි ඔයාට මම මේ වගේ දාන වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් අපි යමු අපේ වීඩියෝ එකට. හරි මුලින්ම මම ඕපන් කරගන්නම් මගේ දැනට ෆෝන් එකේ තියෙන Facebook account එක. ඊට පස්සේ උඩින් search bar එක තියෙනවා මම ඒක search කරගන්නවා. දැන් මගේ hack වෙලා තියෙන account එක මම මෙතන search කරගන්නවා. හරි මෙතන තියෙන මගේ fake account එකක්. මොකද මම මේ වීඩියෝ එක කරන්න ඕන නිසා මෙතන fake account එකක් හැදුවා. හරි මෙතෙන්දී මගේ hack වෙච්ච account එක විදිහට මම මෙතන සඳුනි ප්‍රියංගා කියන account එක තෝරා ගන්නවා. ඊට පස්සේ මගේ account එකේ dot 3ක් තියෙනවා මෙතන බලා ගන්න පුළුවන් ඔයාට. මම එතන ඩොට් 3 මත ටච් කරනවා. ටච් කරලා පස්සේ මේ වගේ page එකක් අලුතෙන් එනවා බලා ගන්න පුළුවන්. මෙතන උඩින්ම තියෙනවා find support or report profile කියලා. ඒක මත මම ටච් කරනවා. හරි ඊට පස්සේ අපිට මේ වගේ page එකක් එනවා. මෙතන අපිට categories වගේක් ඒගොල්ලෝ දීලා තියෙනවා. මෙතන I can't access my account කියන එක මම ටච් කරලා යටින් තියෙන next button එක මම ටච් කරනවා. හරි ඊට පස්සේ ආපහු අපිට මේ වගේ page එකක් එනවා. මෙතන recover this account කියන එක මත මම ටච් කරනවා. හරි ආපහු මට මේ වගේ page එකක් ආවා. මෙතනින් මම can you send me a copy of my facebook password without resetting it කියලා අහලා තියෙන එක මත yes මම දැන් මෙතන ටච් කරනවා. හරි ඊට පස්සේ මේ වගේ ඒගොල්ලොන්ගේ description එක මේක ඇරතේ තියෙන ටික එනවා. ඊට පස්සේ මෙතන යටින් තියෙනවා recover your account කියලා. මම ඊට පස්සේ ඒක මත ටච් කරනවා මේ විදියට. දැමෙද ලෝඩ් වෙලා ඒගොල්ලන්ගේ Facebook help center එකට යනවා. හරි මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් facebook.com login identity කියලා තියෙනවා. මම දැන් මේක මත ටච් කරනවා. හරි මේ විදිහට ලෝඩ් වෙලා වැටෙනවා මේ Facebook app එකෙන් මේකට log වෙන්න බෑ කියලා. ඉතින් දැන් එහෙනම් අපි කරන්න ඕන අපේ Google Chrome app එක අපි මේක සඳහා භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔයා Google Chrome app එකේ facebook.com කියලා search කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ වගේ page එකක් එනවා. හරි මෙතෙන්දී අපි පාස්වර්ඩ් එක ඇතුළත් කරලා අපේ Facebook ගිණුමට අපිට පිවිසෙන්න බෑ. මොකද මේ වෙද්දී හැක් කරපු එකේන පාස්වර්ඩ් එක අපේ චේන්ජ් කරලා තියෙන නිසා. ඒ නිසා මම මෙතන ප්‍රොජෙක්ට් පාස්වර්ඩ් කියන එක මත ටච් කරනවා. මෙතෙන්දී අපිට අපේ ෆෝන් නම්බර් එකත් එයා චේන්ජ් කරලා තිබ්බොත් එහෙම අපිට ෆෝන් නම්බර් එක අනිවාර්යයෙන්ම ඇතුළත් කරලා සර්ච් කරන්න බෑ account එක. එහෙනම් එයා අපේ account එකේ නම අපිට ඇතුළත් කරන්න පුළුවන් මෙතෙන්දී. ඕනනම් නැත්තම් ඔයාලට පුළුවන් හොඳම solution එක තමයි ආපහු ගිහිල්ලා අපේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක මේ විදිහට කොපි කර ගන්නවා. කොපි කරගෙන ඇවිල්ලා මෙතෙන්ද පේස්ට් කරන එක. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් facebook.com කියලා තියෙනවා. අන්න ඒ ටික ඔයා කපලා අයින් කරන්න. ඔයාගේ නම විතරක් මේ විදිහට තියෙන විදිහට ඔයා මේක ඊට පස්සේ සර්ච් කර ගන්න ඕනේ. හරි දැන් මම මේක මේ විදිහට සර්ච් කර ගන්නවා. ඊට පස්සේ මට එනවා මේ විදිහට පාස්වර්ඩ් එක ඇතුලත් කරන්න කියලා. පාස්වර්ඩ් එක මම මේ වෙද්දී දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මෙතන try another way කියන එක මත ටච් කරනවා. ඊට පස්සේ ඔයාලා මේ වගේ page එකක් එනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී ඔයාලා හොඳින් බලන්න ඔයාගේ Gmail එකම තියෙන කියලා. ඔයාගේ Gmail එක හරි මෙතන phone number එක හරි ඔයාගේ තිබ්බොත් එහෙම ඔයාට පුළුවන් මෙතනින් ලේසියෙන් ඔයාගේ account එක recovery කරගන්න. ඉතින් ඒ සඳහා මම video එකක් කරලා තිනා වෙනම ඔයාගේ phone number එක හරි Gmail එක හරි දීලා ආපහු ඔයාගේ account එක recovery කරගන්න. ඉතින් ඒ වීඩියෝ එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්.
මෙතන ඔයාගේ Gmail එකක් හරි ෆෝන් නම්බරයක් හරි නම් තියෙන්නේ ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එකේ විදියට ඔයාගේ account එක අනිවාර්යයෙන්ම recovery කරගන්න මෙතන තියෙන Gmail එක හැක් කරපු කෙනාගේ Gmail එක තිබ්බොත් එහෙම මට මේ Gmail එක දීලා කොහොමත් මගේ account එක recovery කරගන්න අවස්ථාවක් නැහැ නිසා මම මෙතන යට තියෙන no longer have කියන එක මත touch කරනවා හරි මේ වගේ page එකක් මට ආවා දැන් මෙතන මෙතන මම I can't access my email account කියලා තියෙන එක මත touch කරනවා මේ විදියට ये बस अलते मे वगे पेज मटेनवा मेतन उड़ीम वेडला तीनवा अकाउंट एक्सेस नॉट पॉसिबल के मेतन वाट इसप किसेत में वेडा पेन्नी इति मेतन टेनक इस्टेप्टिग वा अनिवार्यम पालोकरण ने मुखद अभी इलांगट करण पियवरट अनिवार्यम अदाल पॉइंट मेटिगे यवागेम अभी यालट दल ऐडिया दिन्नोने अपे अकाउंट अभी मे विधि रिकवर करगन ट्राई कलाकला हरि तंगवा करोने आप मेतनी बैकोने बैकलागे जीमेल अप्लीकेशन ओपन करगन इतना अलुतीन जीमेल का दाने ऑप्शन नोने वाट मेवीतर बलागंड पुलवा मेतन वाट उमती टू केला इतनवा इनफो एंड सपोर्ट फेसबुक डॉट कॉम के मेतन टाइप करगन नोने हर इला मेतन सब्जेक्ट के तीनवा इतनवा टाइप करोने माई फेसबुक अकाउंट इज हैक्ड के हर इलाट वा मेतन याटी यवनों इमेल का सधान करोने इतिंग वाट मैं कलिंग अरे स्टेप फालो करेला मुखद अभी इमेल के दें मेतन यवाने अभी अरे विद्य स्टेप फालो करवा अपे अकाउंट रिकवरी करना बरीवना अपे पासवर्ड विनास्कलावा एनिसा अपे फेसबुक गिनम अपीट लगे में हकी आगे इतिंग अपीट फेसबुक गिनम एनिसा लबा दें लतमाई याट मेतन जीमेल के यवाने इतनी मम्मे जीमेल के फोमैट कलीम मे विद्य टाइप कलाया ඉතින් ඔයාටත් පුළුවන් වීඩියෝ එක මේ හරියෙන් ස්ටොප් කරලා මේ Gmail එකේ ෆෝමැට් එක ඔයාගේ නෝට් එකකට කොපි කරගන්න. හරි මම මෙතන ෆෝමැට් එක මගේ Gmail එකට කොපි පේස්ට් කරගන්නවා. හරි දැන් මෙතන ෆෝමැට් එකේ my account link කියලා තියෙනවා. එතනට ඔයාට පුළුවන් ආපහු ඔයා Facebook එකට ගිහිල්ලා අර රිකවරි කරගන්න අවශ්‍ය account එකේ link එක මේ විදිහට කොපි පේස්ට් කරගන්න දෙන්න. හරි මම දැන් මේ විදිහට කොපි පේස්ට් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයා මෙතන යටින් ෆෝමැට් එකේ නේම් කියලා තියෙන තැනට ඔයාගේ නම මෙතන ඇතුළත් කරලා ඔයාට උඩින් බලා ගන්න පුළුවන් සෙන්ඩ් අයිකන් එකක් තියෙනවා අන්නේ සෙන්ඩ් අයිකන් එක මත ඔයා ටච් කරලා ඔයාට පුළුවන් මේ Gmail එක Facebook help sent එකට සෙන්ඩ් කරගන්න හරි දැන් ඔයා මෙතනදී වැරදි වැටහීමක් ගන්න එපා ඔයා මේ Gmail එක සෙන්ඩ් කළා විතරයි ඔයාගේ account එක recovery කරලා දෙයි කියලා මුලින්ම ඔයාට දවස් 5ක් 6ක් වගේ ඇතුළත ඒගොල්ලොන්ගේ reply Gmail එකක් එනවා ඉතින් ඔයා මෙන්න මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් සෙන්ඩ් කියලා තියෙනවා. එතෙන්ද ඔයාට ගියාට පස්සේ ඔයා යවපු Gmail එක ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට ගිහිල්ලා පුළුවන් ඔයා යවපු Gmail එකට ඒගොල්ලෝ රිප්ලේ එකක් එවලා තියෙනවද කියලා ඔයාට බලා ගන්න. හරි. දැන් ඔයා අනිවාර්යයෙන්ම මේ කරුණු කරේ සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඔයාට පළවෙනි රිප්ලේ Gmail එකෙන්ම ඔයාගේ account එක ඒගොල්ලෝ ලබා දීම සිදුවන්නේ නැහැ. මොකද එයාලා මේ account එකේ ඕවන ඒ කියන්නේ මුල් අයිතිකාරයා ඔයා කියලා අනිවාර්යයෙන්ම තහවුරු කරගන්න ඕනේ. ඒ සඳහා එයාලා Gmail මගින් ඔයාගේ account එකේ details ඉල්ලනවා. එතකොට ඔයා මේ Gmail වලට reply කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාලා අහලා තියෙන මේවට විතරක් නිවැරදි තොරතුරු වාලා ලබා දෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි වලින් ඔයා reply යවන්න ඕනේ. ඉතින් මේ සඳහා ඔයාට translate app එකක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඔයා වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන කරුණ යාළුවෙක්ට වගේ ඔයා එයාලට message කරන්න යන්න එපා. ඔයා ගොඩක්ම respect කරලා ඒ වගේම please කරලා එයාලට message යවන්න ඕනේ. එතකොට ඔයාට එයාලා ගොඩක් ඉක්මනින් පැහැදිලි reply එකක් ලබා දෙයි. ඉතින් ඔයාටත් මෙන්න මේ video එක වටිනවා කියලා හැඟෙනව නම් ඔයා අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් वाट बुला पल रतपाड़ सब्सक्राइब बटन टच कर लीट यहाँ बेल आइकन टच कर नोटिफिकेशन ओल दागन यदोड़ता अभी मे वगे वीडियो का दापू गम ओया गावट गिन्न गंड पुलवांग